ප්‍රශ්නය මම මානසික රෝගියකින් පෙරෙන කෙනෙක්කි ප්‍රතිකාර ලබමින් සිටිමි තේ වුවත් එක කනකින් ගලනවා වගේ දැනෙනවා විටක වේදනාවක් දැනෙනවා මළගිය ඥාතීන් වෙනුවෙන් තින්දි පිළිකර පූජා කරනවා එසේ වුවත් තවමත් ඒ වේදනාවන්ගෙන් පෙළෙනවා ආර්ය මාර්ගයේ ගමන් කිරීමට උත්සාහ කළත් කල්පනා ශක්තිය අඩු නිසා දුක් විඳිනවා මා කළ යුත්තේ මොකද්ද කියලා පහදන්න කියලා පෙන්වන්න ඉතින් මේක දකින්න ඕනේ කණේ ආබාධයක් හැදෙනවා නම් කණේ ආබාධයේ හේතුව බලන්න ඕනේ මේ කණේ ආබාධයේ හේතුව භූතයට වේදන් දුන්නාම හරියයි ඒක වෙන අංශයක් හැබැයි එහෙම එකක් කණේ ආබාධයේ බලපාලා දිනවා තමයි හේතු සාධක දැනගන්න පුළුවන් නම් ඒකාන්තයෙන් මේ භූතයෙන් ඉඳලා කළ විදියාවක් නැහැ ඒක කරන්න ඕනේ නමුත් මේකෙදි තේරුම් ගන්න ගැඹුරු දේවල් තියෙනවා මේ වෛද්‍ය විද්‍යාවද වැහිලා තියෙන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවත් වැහිලා තියෙන්නේ අනික් වෛද්‍ය විද්‍යාවෙන් කතා කරන්න දෙයක් නැහැ ඒක ලක්ෂණයට විදගත් කරන එකක් නිකන් රෝගියවත් හඳුනා ගැනීම හැකියාව බටහිර වෛද්‍ය විද්‍යාවට නැහැ රෝග ලක්ෂණේ වල්ලා ඒකට අහුවෙච්ච අහම්බෙන් හම්බෙච්ච වේක්‍රම වේදියක් තියෙනවා ඒක පාවිච්චි කරන ක්‍රමයක් තමයි තියෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව කොච්චර දියුණුවයි කිව්වා රෝග මූලයක් දැකලා වෙදකම් කිරීමේ හැකියාවක් ඉති වාසිතින් ආව ආයුර්වේද වෛද්‍ය ක්‍රමී අතීතයේ තිබුණා ඒ ක්‍රමයේ තුල නොඑක් නොඑ කාකාරීන් ගුරු මුත්‍ති වශයෙන් තියාගෙන ඒ හිටපු වෛද්‍යවරු එදා හිටපු වෙද මහතුරු මැරිලා ගිහිල්ලා ඉදිරි වෙච්ච නැස්තාව තියෙස තමයි අදත් ආයුර්වේදයේ තියෙන්නේ නැවත ඔයදී අංකෙහි අවස්ථාවක පණ ගන්නලා ගන්න පුළුවන්කමක් තියෙනවා නම් ආයුර්වේදයේ සියලුම වෛද්‍ය ක්‍රම වලින් පළවෙනි එක එහෙම හැකියාව තුන ඉති වාසිතින් මේවා හොයලා බලලා ඔක්කොම දීලා තියෙනවා ඉතින් මේ කණින් ශ්‍රාවය ගලනවා වගේ දැනෙනවා ගලන ශ්‍රාවයක් පේන්නේ නැහැ මේක ක්‍රමයක් මේ දකින්න ඇති පැති තියෙනවා මේ මොලේ ආශ්‍රය කරගෙන තිබෙන්නේ යම් කිසි ඉන්ද්‍රියන්ගේ අපද්‍රව්‍ය සකස් කරපුව ආපහු ගන්න ක්‍රමයක් තියෙනවා මේ ඇඟ සුද්ධ කරලා තමයි ඇඟ ඇතුලේ තිබෙන සිවි සුද්ධ කරන ක්‍රමයක් මේක වන්දන මේ ධර්මයේ රයිටි එකක් නෙමෙයි නමුත් මේකත් කියන්න වෙනවා මේවත් කොහොම දකින්න ක්‍රමවේදිකින් දකින්න දේවල් තියෙන නිසා අද වෛද්‍යවරු හොයපේ නැති දෙයක් තියෙනවා මේ මහබල වැලගෙන මහබල වැල මොකද්ද කිව්වහම අසූචි පුරවා තබන එක්තරා අටුවක් විතරයි ඕක තමයි වෛද්‍ය විද්‍යාව වෙන්න නමුත් මේ දවලා දෙයක් දන්නේ නැහැ මේ මහබල වැලේ ක්‍රියාකාරීත්වය ගැන මේ ශාරීරියේ හිස්මුදුනේ පටන්ගින්නේ දෙපතුල දක්වා තිබෙන සෑම ඉන්ද්‍රියක් සෑම මත්පිලුවක් ඔය ක්‍රියාත්මක වෙනකොට ඔය ක්‍රියාත්මකගෙන ඒ වතුල අපද්‍රව්‍ය හට ගන්න මේ හට ගන්න අපද්‍රව්‍ය පිට කරන ක්‍රමවේදයක් මේ ශරීරයේ තිබෙන ඒ සියලු අපද්‍රව්‍ය එකම ඉන්ද්‍රියකින් එකම ක්‍රමවේදයකින් පිට කරන්න බැහැ ඒ අපද්‍රව්‍ය වල ඊටාම සියුම් කොටසක් තියෙනවා ඒ ඊටාම සියුම් කොටස පෙනහළු වලට වාතය මගින් ගෙනහල්ලා ලේ මගින් ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් කරලා ගෙනහල්ලා ප්‍රශ්වාස වාතයෙන් පිට කරනවා මේ ඉසාම තියුම් අපද්‍රව්‍ය කොටස පිට කරන එක වේදියක් විතරයි මේකේ තව ක්‍රමයක් තියෙනවා ධාරිය මගින් පිට කරනවා ඊළඟ මට්ටමේ ඊටත් එහා තව ක්‍රමයක් තියෙනවා මුත්‍රා මගින් පිට කරනවා එතෙන්ද ගෙනිහිල්ලා මුත්‍රාශයට කුණු ගෙනිහිල්ලා අපද්‍රව්‍ය කොටස ඒචතල ගණී භවන කියන කොටසක් තියෙනවා මෙන්න මේක තව විද්‍යාව හොයාගෙන නෑ කොහෙන්ද ඒවා ගෙනියන්නේ කියන්නේ ශරීරයක් ඇතුලේ යම් කිසි කුණු ගොඩක් හැදෙනවා තැල්මක් හැදෙනොත් ඒ මස් පිළිවේ හරි ඒ ඉන්ද්‍රිය හරි ලේ තැල්මක් හටගෙන ඒ තැලිච්ච ලේ ටික කුණු වෙනවා අයිතත් හැබැයි පස්සේ කාලෙකදී වේත් කරලා බලනකොට මේ පිටින් මැල්ලුමක් බැඳලා තැම් මොනවායි මේ තම්බලා තියලා බැඳලා ඉන් තල් තැල්මට අවසේ මේකක් බැඳලා පස්සේ බලනකොට ලේ ගුලිය නෑ ඒ ලේ ගුලිය කොයි ස්ථානයේ ගිරියද පිටකලේ ගිරිය බැලුවා හොයාගන්න බැහැ ඔක්කොම අස්වාස වාතයෙන් පිටකලේ ඉන්නේ ඔක්කොම මුත්‍රා වලට ගිරිච්චෙත් නැහැ ඔක්කොම දාඩිය දෙල්කුර වලින් ගියෙත් නැහැ නමුත් ඒ කිවිච්ච ලේ ගුලිය තර ගුලිය එතන ඇත්තේ අරන් ගියේ කවුද කොහෙන්ද ගිරිච්ච මහර දැන් කොහොම මොකද මේ වෛත්‍රාගේ ක්‍රමය හරියනේ බැහැර කළේ මොකෙද මෙන්න මේක දකින්න නැති කොරස තවත් හොයලා නැති එක මෙන්න මේ ගණී භාවන වෙච්ච කුණු කොරස මේ මුළු ශාරීරිය ස්තුතිනේ බලන් දෙපතුලට තියෙනවා ගෙනියන්නේ එක මාධ්‍යයක් තියෙනවා මේ ශාරීරියේ සිවි අතර මේ ශාරීරියේ සිවි අතර තිබෙන එකලා ක්‍රමයක් තියෙනවා මේක දැකපු නැති එකක් මෙන්න මේ සිවි වල ඔක්කොගෙම තියෙන ක්‍රමය මොකද්ද
මේ ඔක්කොම ගෙනිහිලා මූලික වශයෙන් මහා බඩවැලියේ තියෙන එකිනෙක පිළිච්ච ගුදිරි සිමි ගුදිරි ටික. මෙන්න මේ ගුදිරි වශයෙන් තිබෙන්නේ ඒකත් එක්කලා ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය ස්වභාවයක් තියෙනවා. මේකට අපි කන බොන ආහාරයෙන් නැහැ බොන ආහාරයෙන් ජලයේ බඩවැලියේ තියෙන තෙතවනේ. මේක ශුද්ධ තෙතවනේ ඇදලා ගන්නවා පෙරාපු වතුර ගන්නවා. අරගෙන මේක යවනවා අර සිවිදිගේ. අපි ඉන්ද්‍රිය සෑම ඉන්ද්‍රියක මොලේ පවා සිවි තියෙනවා. හදවතේ වෙනහළු වල හතරේ සිවි මදි යවනවා. ඒ තෙතමනේ යවන්නේ මොකටද? අන්න අර අපතාලිය දිය කරගන්න. ඒකට අවශ්‍ය රසායනයක් එක්කලා බලවැලි නිර්මාණය කරලා ওই ටික යවනවා. යවලා ගිහිල්ලා ඉතින් හරියට ඔය ගියාට පස්සේ හැමදෙනම පොබරවාර සිවි අතරින් ගිහිල්ලා පුණ. ඊට පස්සේ ආපහු පීඩනයක් කරන ක්‍රමවේදයක් අයියේ තියෙනවා. අන්න ඒ විලාදේ මොකද කරන්නේ? හෝදලා සුද්ධ කරගත්ත අපතරව්‍ය වද අර දියාරු ද්‍රාවණිය කරගත්ත. ඒ අපතරව්‍ය ආපහු අරගෙන සිවි අතරින් ගෙනහලා ගෙනහලා මහ බලවැලට ගියනේ. මහ බලවැලෙන් ඒක විරි කරන අපතරව්‍ය ටික අසුචියෙ. විරිලා වතුර ටික ආපහු සුද්ධ කරලා ආපහු යවන. මෙන්න මේ ක්‍රියාවලිය නොනවත්තා මහ බලවැල සිද්ධ කරන නිසා ඇඟ ඇතුලේ ලොකු කුණු ගොඩක් කවදාවත් ඉතුරු වෙන්නේ නැත්. මහ ගණීවාන විච කුණ ගිනක් දාන්නේ ඔහොම. ඉතින් ওই විදිහට යම් කිසිගේ ශරීරයේ ඔන්නේ ගෙනින මාධ්‍ය ඇතුළේ මේ කන ඇස කන නාසය දිව ආදී මේ ඇතුළේ මේ මොළේ ඇතුළේ තියෙන ඉන්ද්‍රියන් ඔය කොන ගෙන යන්න තිබෙන නාඩිය වල යම් කිසි දුර්වලතාවයක් හැදුනොත් යම් හේතුවකින් අර නල වල දුර්වලතාවයක් හිටියොත් අපිට ඕන වෙච්ච වෙලාවට නොදැනින්න මේ කුණු වල ඇදගෙන යන්නේ නැහැ. ඕක ගිහිලා ඉතින් යම් යම් තැන හැදිලා තිබිලා වාගිට වැහිලා නම් තිබුණේ අර ඉන්ද්‍රියන් පොඩ්ඩක් වැඩි පීඩනයක් එනකොට ඒ කුණ ඇදගෙන යනවා ආපහු බිහින් දාන කුණු වල අර මහ බලවැල්ල ගෙනියන ක්‍රමී. ඔය යනකොට මේ කණේ සිවි අතරින් පල්ලෙහාට ඇදලා ගන්නකොට තියෙන්නේ කණේ මොනවා හරි වැක්කෙන්නවා වගේ දැනෙන්නේ. කැක්කුම එන්නේ මොකද? අර සිවි අතර තියෙන වේලුව නිසා. මේක මම කියන්නේ වෛද්‍යවරුන්ට අභියෝගයක් කරලා වෙන්නපු කාරණේකුත් මුල් කරගෙන. මගෙත් මේ කණේ අමාරුවක් හැදිලා හිටන් ඕ වගේ වැක්කෙන්නෙල්ල පටන් ගත්තා. ඒත් මම අන්තිමට කරන්න කියන්න කිසිම දෙයක් නැහැ. වෛද්‍යවරු දන්න සියලුම වෛද්‍ය ක්‍රම කළා. මොනම වෛද්‍ය ක්‍රමයකින්වත් ඒගොල්ලන්ට ඒක නිවමනය කරගන්න බැහැ. වැඩේ අත්හරින්නේ නැහැ. ඒක හැමෝම තිබුණා. උපරිම තත්ියේ ලංකාවේ ප්‍රසිද්ධම හෝහල්වල ඉන්න වෛද්‍යවරුන්ට හොයාගන්න බැරි වෙච්ච දෙයක්. අන්තිමට කරන්න දෙයක් නැතුවම ওই එක්තරාම අපි දන්න අපි ඇසුරු කරන ડોක්ටර් කෙනෙක් ඉන්නවා. ප්‍රයිවට් පුද්ගලික ඉස්පිතාලයක ප්‍රධාන දොස්තර කෙනෙක්. එතුමාට මම කිව්වා මෙන්න ඔයාලා හොයක මෙතෙන් ගන්න තියෙන සියලු ප්‍රතිකාරම කළා. රෝගිය දන්නේ නැහැ, රෝගියට හේතුව දන්නේ නැහැ, මේක නැවතුනේ නැහැ. නමුත් ඕක නවත්තන්න ක්‍රමයක් තියෙනවා, ප්‍රය භාගයයි යන්නේ. නමුත් ඒ ක්‍රමේ දන්නේ නැහැ මම කියා දෙන්න. පුළුවන් නම් ඒ ක්‍රමේ පරීක්ෂණය කළා කරලා බලමු. ඊළඟ මම ඔන්නේ සිද්ධිය මහබඩවැලේ සිද්ධිය ශාරීරියේ තියෙන අපතරාගේ සුද්ධ කිරීමේ ප්‍රධාන කාර්යභාරය දරන හැටි විග්‍රහ කරලා මේක විද්‍යාව හොයලා නැති එකක්. මෙන්න මේකට මේ මහා බලවැලේ විවිධ හේතුන් නිසා අපතරාගේ හිර වෙලා තියෙනවා. ඒකට පළවෙනි හේතුව යම්කිසි අජීර්ණයක් කලක් බලපෑම නිසා ඒ අවශ්‍ය කරන ඉන්ද්‍රිය පද්ධතිය. දැන් අර ෆිල්ටර් කරන ක්‍රම රටාවක් තියෙනවා එක එක බුදිරිය වල මහා බලවැලේ. මෙන්න මේක අක්‍රීය වෙනවා. සෑම බැඳිලා හිර වෙනවා. හිර වුණාට පස්සේ ඒ ගුදිරියට ගෙනෙන්න තියෙන යම් ඉන්ද්‍රියක පටන්ගෙන ගේන අපදලව්‍යයක්ද ඒක ගේන්නේ ආපහු ගන්න. ඒක ගෙනහල්ලා ආපහු බඩවැන්ට අසුචිය වශයෙන් විරි කළා දාන්නේ නැහැ. ඒක අක්‍රීය නිසා. මෙන්න මේ කනහා සම්බන්ධ වෙන එවඳු ගුදිරියක් තියෙනවා මහ බඩවැලි. 1 2 3 කියන අදෝ මාර්ගයේ ළඟ තියෙන පළවැනි ගුදිරිය, දෙවැනි ගුදිරිය, තුන්වැනි ගුදිරිය කියන ඔන්න ගුදිරි තුන තමයි. ඉස කන ආදී පටන්ගෙන තිබෙන්නා වූ කුණ ඇදලා ගන්න ෆිල්ටර් ටික තියෙන්නේ. මෙන්න මේක යම්කිසි අපතරව්‍යයක් හිර වෙලා තියෙනවා. මේකට මොනම වේදයක් ගන්න නැහැ. මේකට එක විනරාජය කියලා වේදයක් තියෙනවා. ඒක මේ ආයුර්වේදයේ තියෙන අති දුර්ලභ බලවිරය කරන ක්‍රමයක්. මෙන්න මේකට දක්ෂවන්නා වූ වේද මහත්තයෙක්ගේ මාධ්‍යයෙන් අන්න ඒක කරන්න ඕනේ. ඒක කරගුවාම 30 වතාවකට වැඩි බලවිරයක වෙනවා. අර ගැලවිලා තියෙන කුණු අපතරව්‍ය ඔන්නෝකින් ගලවන්න පුළුවන් වෙන ක්‍රමයකුත් නැහැ. ඔයිට මෙහාන වෛද්‍ය විද්‍යාව වෙන ක්‍රමයක් නැති වත්තදා බලන්න. අනේ හා දුරුනේ කරන්න දෙයක් නැහැ මට. ඒ නැති තියෙන වක්කම කළා. ඔබ වහන්සේ කියන කෙනා අපි කරලා බලමු. මොකද්ද ඔබ වහන්සේ වෙනවා කියලා කියන්නේ උගල. කියලා මම අහනවා. මං කිව්වා ඔන්න ඔය කාරණිය කරනකොට මේ බඩවැලේ
අපතරාවේ වැදිලා තියෙන හිරිලා තියෙන ගුදුරිය සුද්ධ වෙලා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නකොට මේ ඉසට සම්බන්ධ වෙලා තියෙන කුණු කොට වේගෙන් ඇදලා අරගෙන ඒකෙන් පිට කරලා දානවා එදාට මේ කණේ ඉස්ම ගැනීම එදාම ඉවරයි මෙච්චර වැරි එක කණේ ඔපරේෂන් කරලා දැන් කරන්නේ වැඩි එකක් මේ අහගෙන කුණු වල අක්ලා ඉස්නාවි කපලා දාලා තියෙනවා ඒකන් ඇහෙන්නේ නැති කලාව විතරයි විච්චදී බලපුවාම ඇතුළේ දුවාලෙකුත් නැහැ වෛද්‍ය පදස ඔක්කොම අහතු දැන් ඉතින් මේ මේ ශ්‍රාවිය ගැලීම නවත්තන්න ඕන නම් කරන්න තියෙන එකම ක්‍රමය ඔන්නෝකයි කිව්වා ඊට සුසු මහත්මේ හොයලා බලලා අපේ විදේශ එකතු කරලා ආවති කියන සියලු කටයුතු කරලා ඒ වෛද්‍යවරයා එතුමාත් ආවා එදා ඔය කාරණේ ඇත්ත නැත්ත බලන්න අර කිව්ව විදිහටම අර හිර වෙලා තියෙච්ච තද වෙලා තියෙච්ච වැදිරති විජ ගොඩක් ටික ඔක්කොම ගියා 40 වතාවක් විදිහ බලවිලේ කරපු අවස්ථාවකදී උඟා කිස්තර අපි මෙතන කාලය යනවා මිසක් කියන්න ගියත් ඕවා ඒකයි මම කිව්වේ ඉතක කෙටියෙන් කිව්වේ ඒක වුණාට පස්සේ මගේ අත්දැකීම බලන්න මම එපා මාත් කලින් ඇඟිල්ල ගහලා බැලුවා ඉස් මෙහෙම තියෙනවා පොඩ්ඩක් පාරන මං කා ડોක්ටර් වාහනේ කන තියනවා කියලා ඇතුලින් ගල්න ඉස්මක් ගිහින් අනේ ආදුරණේ විද්‍යාව කියන්නේ අවිද්‍යාව කියලා මං දැන්ම දැකලා ඉවරයි මොනවා කරන්නද මලත් වෙන කරන්න දෙයක් නැහැ මේ විද්‍යාවේ රෝගාටක් තියෙනවා ඔය අටකර විතරයි ඊත් වෙලා තියෙන අනිකවර එකක්වත් නැහැ නමුත් මටත් කියන්න ලැජ්ජයි අපේ නවීන විද්‍යාවෙන් උන් උත්තරයි නේද රට තියෙන ඔච්චරයි වේ තියෙන කියා මේ ආයුර්වේදයේ කියන බටහිර වෛද්‍ය ක්‍රමයේ ඔච්චරයි වේ තියෙන අනිකට මොනවා හරි දෙදී රවට්ටවට යනවා ඔබ තමයි කරන්නේ මොනවා කරන්නද මට දැන් ඒකයි කරන්න ඉලා තියෙන මන්නා ඉතින් හරි අකමැති ඒක කරන්නේ කියලා ඉතින් අපිට ඕන නේද වේ තියෙන වාගේ පෙන්නගෙන ගසා ගන්න එක තමයි කරන්නේ ඉතින් මෙන්න ක්‍රම වේදිය එදා ඉඳන් රද වෙනකන්වත් ඒ කණේ ඉස්ම ගැලීම නැහැ ඒ කණ ඇතුලේ කැක්කුම නැහැ තිවිච්ච කාරණේ මුලේ තද රෝග මූලී ඉතින් මොනවා මම මෙයාලට මේ විතර කිව්වේ වෙන රාජ්‍ය කියලා කසායක් දෙනවා හොඳ දක්ෂ වේද මහත්තය හොයාගන්නේ මන් දන්නේ නැහැ වේද මහත්තුන්ගේ දත් මම ඒවන්නු බඳ කරන්නේ ටෙක්මන් කරන්න මට බැහැ නමුත් සුදුසු කෙනෙක් හොයාගෙන ඒකෙන් ඔන්නේ බඩවැල සම්පූර්ණ ෆිල්ටර් සුද්ධ කරගන්න තියෙන කෙනා කවුරුහා මෙන්න මේක සුද්ධ කරගුවාම ඉසපරාගෙන දෙපතුල තිබෙන්නා වූ යම් කිරි ඔළුව කරකවන නිචි නැති කරන කල්පනා නැති කරන මන්ද බුද්ධි ගති වාගේ ඇති කරන ඔය සියල්ලම ඇදලා කොහොම යයි හරියට සුද්ධ කරලා එක වතාවක් කරලා 6 මාසයක් විතර ගියාට පස්සේ ආයෙත් ගෙනල්ලා නැවත වතාවක් දෙනවා වතාව සුණක් විතරම කරගන්න අංග සම්පූර්ණ සුද්ධ වෙලා මේ ඉතින් එහෙම කරගෙන බලන්න නැවත ඒක ආවිඩක් එහෙම වෙන්නේ නැහැ කිසිම නරකක් වෙන්නේ නැහැ බඩවැල සම්පූර්ණ සුද්ධ කරලා ප්‍රතිවල ලබා දෙනවා ඔය වගේ රෝග වලට මානසික රෝග නෙමෙයි මුගත් තින්නේ ඔන්න ඔහොම දේවල් රක්ත ඌෂ්ණය කියලා වැඩනවා කියන්නේ ඔක්කොම බයිනවා ඒකින් ඉතින් එහෙම දෙයක් කරගන්න එහෙම දෙයක් කරගත්තා මේ මේ ප්‍රශ්නේ නිරාකරණය ඉතින් සිද්ධ වෙනවා ඉතින් සමහර වෙලාවට බැඳලා තියෙන යම් කිසි අමනුෂ බන්ධන තියෙන්න පුළුවන් ඒ වගේ දේවල් විනාභේදනේම අර වගේ දේවල් ඕවා නිසා හට ගන්නවා ඉතින් ඒ නිසා ඒ වෛද්‍යවරයෙක් කටයුතු කරනවා නම් ඒගොල්ලන්ට යම් කිසි ඒක තව ක්‍රමවේදයක් තියෙනවා අෂ්ටාංග ආයුර්වේදයේ තියෙන ක්‍රමයක් තමයි භූත බලපෑමක් තියෙනවා නම් ඒක හොයන ක්‍රමයක් ඒක අහක් කරන් තියෙන ක්‍රමවේදයක් යන්ත්‍ර මන්ත්‍ර වලින් ඒවත් ඒකේ තියෙනවා අෂ්ටාංග ආයුර්වේදයේ ඒකයි තියෙන්නේ ඉතින් අන්නේ කාරණාවට ඉඩ දෙන්න ඕනේ බලලා ඒගොල්ලන්ට ඒවා කරන්න ඉතින් එහෙම එකක් තියෙනවා නම් ඕකලේ බන්ධනයක් හෙරවීමක් තියෙනවා ඒ අදීරණේ කපයි ඒක බන්ධන කපන ක්‍රමවේදයෙන් ඒක කරයි ඒ අවශ්‍යකන ඖෂධය දුන්නාම හිර වෙලා තියෙන හේතුව නැති වෙලා යයි කුණ ගැලවිලා 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 ලොකු වෙනසක් තමයි දැනගන්න හැම වෙලේ මෙච්චර කල් විසාරි විජාකල මුදල් ඉතුරු වෙයි නෝ කීයක් හරි අයියෝ ඔබ ඊට සුදුසු කෙනෙක් කරා මට හැබැයි වෛද්‍යවරු වේද මහතුරු මට වෙනක් මම කරන්න මන් දන්නේ මට හොයා ගන්න කිව්වා හොයාගෙන කරගන්න එච්චරයි කියද්දී මගේ හොඳටම සාර්ථක වෙන ප්‍රතිඵලයක් වෙයි කිව්වා ඉතින් ඊට අමතරව සංසාරික කර්ම වේගාදී දෙනවා මේ වගේම පූජාවට සම්බන්ධ වෙලා ඒවට අවශ්‍ය ප්‍රතිකර්ම ටික ඊට අමතරව කරගන්න ඔය රෝගීට අවශ්‍යදී මේත අවශ්‍යදී එහෙම දෙන්නේ අලවාගේ වන්දන හිර කර වාදියක් තියෙනවා නම් ඒකට යම් කිසි මේ වගේ දෙයක් කපන්න මානසිකත්වය සුද්ධ කරගන්න බැරි අසරණ තත්ත්වයක වැල්ලා ඉන්නවනම් කරන්න දෙයක් නැහැ ඊවට ගැලපෙන ක්‍රමවේදයක් ඔය අෂ්ටාංග ආයුධය දිනවා ඒක තමයි යන්ත්‍ර මන්ත්‍ර ඔය දෙහි කැපිලි ආදී වශයෙන් කියන්නේ චිත්ත සාන්ති ක්‍රමය කියන්නේ ඒකත් එකක් ඒ අෂ්ටාංග ආයුධය එක ඒක කරගෙන ඉන්නලා හිටන් ඒ අවශ්‍යදී කරගන්න දන්න කෙනෙක් හොයන්න කරගන්න ඒතරයි කියන්නේ එනික එහෙම කරගන්න එතකොට බඩවැලේ යටපැත්තේ තියෙන කුණ එහෙන් යයි ඊට පස්සේ පපුවේ ඉඳන් උඩට තියෙන එක අයින් කරගන්න ඒක දිහා ලෑවිරේක කරනවා කියලා ක්‍රමය. ඊට කලින් වේද මහත්තයෙක් වෙලා ඉඳන් ඒ අවස්ථාවේදී ඒක කරගන්න. ඔළුව ඇතුලේ හිර වෙලා තියෙච්ච ඒකේ යවන්න බෑ ඒක තව ක්‍රමයක් තියෙනවා. ඒක දිහා මොළවිරේකය කියලා ක්‍රමය. ඒකට අවස්ථාවේ වේද මහත්තයෙක් වෙලා ඉඳන් මොළවිරේකය කරගන්න. මොළවිරේකයයි ලෑවිරේකයයි වඩවිරේකය කියන ওই ටික කරලා 6 මාසෙක ඉඳලා පස්සේ නැවතත් කරලා මම 3 වතාවක් කරන්න වගේ දිවිච්ච සියලුම රෝග හත් වේ. ඊට පස්සේ තව ඉතුරු නම් බොහොම තේදියක් තමයි තියෙන්නේ කර්ම රෝගෙ හැම දිනවත් ඔයයන් අයින් කරන්න බෑ. ඉතින් කර්ම වේගීට අවශ්‍ය ප්‍රතිකර්ම කරගන්න හේමුනේ. ඉතින් ඔය ටික කරන්න ඒකලා කාලය යනවා විතර කරන්න ගියොත්